අපි සූදානම් net fm ශ්වේත පූජා බිනර පුර පසලසක පොහෝ දාස ජීවි විකාශයට යලිත් සම්බන්ධ වන්නට net fm විශේෂ මැදිරි පරිශ්‍රයේ සිටින අපගේ දර්ශන බණ්ඩාරටයි මයික්‍රොෆෝනය අයිබෝවන් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි net fm රේඩියෝව සෑම පුර පසලසක පොහෝ දිනයකම මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් බිහි කිරීම උදෙසා පවත්වන ශ්වේත පූජා සජීවී වැඩසටහනේ දහවල් ධර්මදේශනාවයි මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අද මේ උතුම් වූ ධර්මදේශනාවේ සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ වජිර වනිගසේකර මහත්මා, ශාලිකා වනිගසේකර මහත්මිය, රජිතා අබේරත්න මහත්මිය, උදේ අබේරත්න මහත්මා, පසන් වනිගසේකර සහ තෙනුජය අබේරත්න කියන පවුලේ දූපුතුන් සහ මුණුබුරු මිනිපිරියන් විසින් ඒ සීලු දෙනාගේ වාසනාවන්ත බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අද ධර්මදේශනාව සඳහා වැඩමවන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පූජා කරන මොහොත ඒ උතුම් අවස්ථාවට සහසම්බන්ධ වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ජිනදාස මහත්මයාන්ට පිරිසිදු සිතින් කරනු ලබන ප්‍රාර්ථනාවක් තිබෙන අපූර්වත්වය ගැනයි නැත්නම් බලවත් භාවය ගැනයි අද ධර්මදේශනාවෙන් ඔබට පහදා දෙන්න සූදානම් වන්නේ ඒ සඳහා මා ගෞරවයෙන් নমස්කාර පූර්වක ආරාධනා කරන්නේ ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනෝමදස්සි ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතදග්ගං භික්කවේ මම සාවිකානං භික්කුණීනං ඉද්දිමන්තිනං යදිදං උප්පලවන්නාති ධර්මය ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැම දෙනාටම පුණ්‍යවන්ත පුන් පොහෝ දිනයක් වේවා කියලා බොහෝම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් පුන් පොහෝ දිනය තුල net fm ශ්‍රේත පූජා දහවල් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ජාතියේ නාලිකාව විදිහට අපි කවුරුත් දන්න net fm ඔස්සේ සූදානම් වෙන වෙලාව. පින්වත්නි අද දවසේ තිබෙන පොහොය වැදගත්කම් පිළිබඳව ඔබට මේ වන විට ඉතා හොඳ වැටහීමක් තිබෙනවා. ඒ වැටහීමුත් එක්ක මං කැමති ධර්මානුශාසනාව ආරම්භ කරන වෙලාවෙම අද මේ පුණ්‍යවන්ත පොහෝ දවසේ මේ වැදගත්කම් රාශියක් තිබෙන පොහෝ දවසේ මේ ධර්මානුශාසනාවට දායකත්වයේ සපයපු පින්වතුන් පිළිබඳව සඳහන් කරමින්ම ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අත ධර්මානුශාසනාවේ දායකත්වය නොම්බර් 461 බී වැලිවිට කඩුවෙල ලිපිනයෙහි පදිංචි වජිර වනිගසේකර ශාලිකා වනිගසේකර රජිතා අබේරත්න උදය අබේරත්න පසන් වනිගසේකර තෙනුජය අබේරත්න කියන දරු මුණුබුරු මිනිබිරියන් එකතු වෙලා තමයි මේ විදිහට ඥාතීන් හැමදෙනාම එකතු කරගෙන ධර්මානුශාසනාවට දායකත්වයේ සපයන්නේ. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු
අපේක්ෂාවන් පිළිබඳව සඳහන් කරමින් අපි ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්නට ඒ බලාපොරොත්තු අපේක්ෂා සඵල වෙත්වා කියලා මෙත්සිතින් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව. මම ඉහතින් සඳහන් කළා වගේම මේ පුන් පොහෝ දිනය ඉතාමත්ම වැදගත් පුන් පොහෝ දවසක් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට ස්ත්‍රී පාර්ශවයට අතිශයින් වැදගත් පොහෝ දවසක්. එම වෙන්ට හේතුව තමයි අදවැනි පොහෝ දවසක තමයි මහා ප්‍රජාපති ගෞතමිය මේ ශාසනයේ පැවිදි වෙලා අටගරු දහම් පිළිගත්ත නිසා. අටගරු දහම් පිළිගත්ත හින්දා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ස්ථිර කරගන්නට පැවිද්ද සඵල කරගන්නට භික්ෂුණී සමාජයක් ආරම්භ කරන්නට එතුමිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලාට වරම් ලැබුණේ හැකියාව ලැබුණේ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ලැබුණේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ මැදිහත් වෙලා ඒ කාර්යය සිද්ධ කරලා දුන්නේ අද වගේ ඉතාම වැදගත් පුන් පොහෝ දවසක. එනිසා මේ පොහොය කාන්තා පිරිමි ගිහි පැවදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම වටින පින්දහං සපුරන්ට වටින කුසලෙහි නිරත වෙන්නට වටින පුන් පොහෝ දවසක්. ඒ නිසා පින්වත්නි මං කල්පනා කළා මේ පුන් පොහෝ දවස අර සඳහන් කළා වගේ කාන්තා පාර්ශවයට අපේ උපාසිකාවන්ට භික්ෂුණීන්ට අතිශයින්ම වැදගත් වෙන පොහෝ දවසක් හින්දා මේ සම්බුද්ධ ශාසනය සෝභමහන කරපු මේ සම්බුද්ධ ශාසනය ආලෝකමත් කරපු මේ සම්බුද්ධ ශාසනය තුළ විවිධ ඉර්ධීන් පෙන්වපු ඉර්ධිමත් භික්ෂුණීන් අතර අග්‍ර වෙච්ච උත්පල වන්නා මහා රහත් තෙරණින් වහන්සේගේ ගුණයත් එතුමියගේ සාංසාරික ප්‍රවෘත්තියත් මේ වෙලාවේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න කතා කරන්න මං අපේක්ෂා කරනවා. ඒ මොකද පින්වත්නි සමාජය තුළ මතයක් තිබෙනවා සමාජ ගත කරනවා සමහරු මේ ස්ත්‍රීන් වෙලා ඉපදෙන්නේ පෙර සිද්ධ කරගත් අකුසල් නිසා වෙන්නේ. ඒ වගේම තමයි ස්ත්‍රී හෝ අනාහි අකුසල් වලින් පිරිච්ච පිරිසක් ය. ඒ වගේම ස්ත්‍රීන්ට නිවන් දැකීමේ අවස්ථාව පිරිමින්ට සාපේක්ෂව බොහොම අඩුය ආදී විදිහට විවිධ මතවාද තිබෙන නිසා මේ කාන්තාවන්ට සම්බුද්ධ ශාසනය තුල උතුම් ලෝතුරු නිදහසක් ලැබිච්ච දවසේ එවැනි ගුණයක් අපි සිහිපත් කිරීම ඔය පවතින ඔය සාකච්ඡා කරන මතවාද ප්‍රහාණය වෙලා යන්න හේතු වෙයි කියලා මං හිතනවා. එනිසා පින්වත්නි ඒ කල්පනාවත් එක්ක අපි අද සාකච්ඡා කරන්නේ මේ උතුම් තෙරණින් වහන්සේ නමකගේ ගුණයක්. ඒ තමයි උත්පල වන්නා මහා රහත් තෙරණියගේ ගුණය. ඒ නිසා මේ ශාසනය තුල වැඩ ඉඳලා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙච්ච ඒ ගුණය ශ්‍රවණය කිරීම අපතුලත් සද්ධාව දියුණු වෙන්න සති සමාධි ප්‍රඥා දියුණු වෙන්න උත්තේජනයක් පිනිස හේතු වෙත්වා අපටත් මේ තුලින් සසුන තුල උතුම් වීරිය වඩන්නට මේ ලබා දෙන්නා වූ දහම් උවදන් හේතු වෙත්වා කින ප්‍රාර්ථනාව සහිතව තමයි අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. පින්වතුනි උත්පලවන්නා මහා රහත් තෙරණිය අපේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුරු ලබාගත් බව ඔබ දන්න කාරණිය. ඒකයි මං සඳහන් කළේ මුලින් බුදුරජාණන් වහන්සේ එතුමියට එතුමියගේ තිබුණු තෙරණින් වහන්සේගේ තිබුණු ඒ උතුම් ගුණ මහිමේ නිසා අගතනතුරක් ලැබලා දුන්න හැටි ඒත දග්ගං භික්කවේ මම සාවිකානං භික්ඛුණීනං ඉද්දිමන්තීනං යදිදං උත්පලවන්න කියලා බුදුරජාණන් වහන්සේ කරපු වර්ණනාවක් මගේ ශාසනයේ ඉර්ධිමත් භික්ෂුණීන් අතර උත්පලවන්නා මහා රහත් තෙරණිය තමයි
අගතනතුරු ලබන්නේ අගතෙන් ලබන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු වාක්‍ය. එනිසා තුමියගේ සාංශාරික ගමන් මඟ හරි අපූරු බොහොම ලස්සන ගමන් මඟක්. ඒ ගමන් මඟ ඒ සාංශාරික පුවත අපේ හිත නිවෙන හිත සැනසෙන හිත නිවාගන්ට අවකාශය සලසන ගමන් මඟක්. පිඟුතුනි මේ උත්පලවන්න රහත් තෙරණිය පියුමතුරා කියන බුදුරජාණන් වහන්සේගේ සමයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ අසන්නට විහාරස්ථානයට පන්සලට ගියාම දකින්න හරි අපූරු සිදුවීමක්. ඒ සිදුවීම තමයි මේ උපාසිකාව දකිනවා මේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසක් ඉන්න දහම් සභාවක දහම් මණ්ඩපයක මේ භික්ෂුණියක් වෙතට එහෙම නැත්නම් ඒ ශාසනයේ වැඩ හිටපු භික්ෂුණියක් වෙතට අගතනතුරක් ලැබලා දුන්නා. මොකද්ද ඒ අගතනතුර? අගතනතුර තමයි ඒ සම්බුද්ධ ශාසනයේ පියුමතුරා බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුර. මේක දැක්කහම මේ උපාසිකාවට ඉතාමත්ම සතුටක් සහ සොම්නසක් ප්‍රීතියක් බලාපොරොත්තුවක් හිතේ ඇති වුණා. ඒක තමයි බලාපොරොත්තුව. මට බැරි වේද දන්නේ මෙහෙම එකක් ලබා ගන්නට. පින්වතුනි හරි බොහොම වැදගත් පැතුමක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක්නේ. එතකොට මේ බලාපොරොත්තු අපේක්ෂාව සහිතව එදාම බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේ මගේ නිවසේ මං කැමති දින හතක් එක දිගට බුදුන් ප්‍රමුඛ මහා සංඝුන්ට දන් දෙන්න. වහන්සේ මගේ දාන ආරාධනාව පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කරපුවාම බුදුරජාණන් වහන්සේක නිහඬ ඉවසනවා. තුෂ්ණින් භූත භාවයෙන් ඉවසනවා. ඉවසා වදාරුවාට පස්සේ මෙතුමිය නිවසට ගිහිල්ලා හත් දවසේ දානයක් දෙනවා. හත් දවසේ දානයක් කියන්නේ මොකද්ද? දැන් අපි කියන්නේ හත් දවසේ දානයක් කියලා අපි සඳහන් කරන විදිහට කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ හත් දවසකට පස්සේ දෙන දානෙටනේ අපි හත් දවසේ දානි කියන්නේ. මරණයෙන් පස්සේ දින හතක් ගෙවිලා යනකොට දෙන දානි හත් දවසේ දානි. එහෙම එකක් නෙවෙයි, දින හතක් නොකඩවා දෙන දානෙට හත් දවසේ දානි කියලාත් කියනවා. ඒකටත් එහෙම කියනවා. පිංගතුනි වෙහෙස නොබල බොහොම ශ්‍රද්ධාවෙන් වීරියෙන් ප්‍රඥාවෙන් පින්කමක් කළා, සීලයෙන් පින්කමක් කළා. ඒ පින්කම හත් දවසක් සිද්ධ කරලා බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා වැඳගෙන කියනවා බුදුරජාණන් වහන්ස, දින හතකට එහා පැත්තේ මං අපූරු සිදුවීමක් දැක්කා. ඒ සිදුවීම තමයි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ එක්තරා භික්ෂුණියකට ඒ ශාසනය තුල සියලු භික්ෂුණීන් අතර ඉර්ධිමත් භික්ෂුණිය විදිහට අගතනතුරක් ලැබලා දුන්නා. අනේ සාදු 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 බුදුරජාණන් වහන්ස, එක මට මතක් වෙනකොටත් හිත පිනා යනවා. හරි සොම්නසක්, බොහොම සතුටක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි මට බැරි වෙයිද එහෙම එකක් ලබා ගන්න? එහෙම නැත්නම් මට එවැනි තනතුරක් ලබන්න පිනක් තියෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පාසිකාව, ඔබට මේ සම්බුද්ධ ශාසනය තුල එහෙම එකක් නැවත ලබන්න බෑ. එහෙම තෙරුන් වහන්සේ නමක් හෝ තෙරණියක් අගතනතුරු දුන්නා නම් වැඩ ඉන්නේ එක නමයි. උන්වහන්සේ අනාගතයේ දක්නා නුවණින් දැකලා කියනවා අනාගතයේ ලෝකේ පහළ වෙනවා ගෞතම කියලා බුදු කෙනෙක්. ගෞතම කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්දහම් කරලා වෙරවීරිය වැඩියොත් පාරමිතා සම්පූර්ණ කරගත්තොත් පුළුවන්කමක් ලැබෙනවා උත්පල වන්නා නමින් ඉපදිලා පින්කම් කරගන්නට. එම නැත්තං උත්පලවන්නා නමින් ඉපදිලා පින්කම් කරන අතරේ පැවිදි වෙලා ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුරු ලබන්න ඔබට පුළුවන්. ඒ නිසා වහවහ කුසලයේ යෙදෙන්න කොහොමද ඉපදිලා තියෙන උපදගෙන තියෙන කුසල් දියුණු කරන්න. ඒ වගේම තමයි ඉපදිලා නැති කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ උපදවා ගන්නට, ඉපදිලා තියෙන අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලයේ ප්‍රහාණය කරන්නට, ඒ වගේම නූපන් අකුසල් තියෙනවා නම් ඒ අකුසල් ඉපදෙන්නේ නැති වෙන්න සිත දමණය කරගන්න වීරිය ගන්න කියලා උපදෙස් දුන්නා. හරි ශ්‍රද්ධාවෙන් එදා විවරණ අරගෙන දැන් මේ සූදානම් වෙන්නේ පින්කම් කරන්නේ මතු ශාසනයක ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ
ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුරු ලබා ගැනීම පිණිස ඒකට බොහෝම හොඳට කැප වෙනවා පින්වතුනි ඊට පසුව ඒ ශාසනය තුල විවිධ පින්කම් කරලා විවිධ බුදවරු හමු වෙලා විවිධ ශාසනවල ඉපදිලා විද සම්බුදුරජාණන් වහන්සේලාට අපෝපස්ථාන කරලා එන සංසාර ගමනේ නැවත උත්පත්ති ලැබන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ සමයේ උත්පත්ති ලැබලා කිකි කියන රජුරුවන්ගේ දියණියක්ව තමයි ඉපදෙන්නේ කිකි කියන මහා රජතුමාගේ දියණියක් විදිහට ඉපදෙනවා මේ දියණිවරුන් 6 දෙනෙක් ඉන්නවා මේ කිකි කියන රජුරුවන්ට එකින් එක්කෙනෙක් තමයි මේ කියන මේ තනත්ති මේ රාජකුමාරිකාව එංගතුනි මේ රාජකුමාරිකාව විදිහට ඉපදිලා වුණ බලන්ත ගිහි ජීවිතයේ ඉඳලම බඹසර ආරක්ෂා කරගෙන බඹසර රැකගෙන බඹසර සීලය සුරක්ෂිත කරගෙන නිවස ඉඳලම පින්දහම් සිද්ධ කරලා ඒ සම්බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලාට ඉදි කරලා දෙනවා පිරිවෙනක් පිරිවෙනක් ඉදි කරලා පූජා කරනවා එහෙම අය පින්වතුන් අපිට ඕනතරම් හම්බ වෙනවනි එහෙම ඕනතරම් දකින්නට ලැබෙනවනි අහන්ට ලැබෙනවනි සමහර අය අහන්ට ලැබෙන්නේ නැහැ සමහර උදවිය පන්සල් හදලා පූජා කරනවා විහෙර විහාරස්ථාන හදලා පූජා කරනවා දාගැබ් හදලා පූජා කරනවා පිරිවෙන් ඉදි කරලා පූජා කරනවා හැබැයි අප්‍රකටයි සමහර කෙනෙක් ප්‍රකටව කරනවා ඒ විදිහම තමයි මේ කිකි කියන රජතුමාගේ දියණියක් වෙලා ඉපදිලා භික්ෂූන් වහන්සේලාට පිරිවෙනක් ඉදි කරලා දීලා පින්වතුනි පින්කම් කරලා ගිහිල්ලා නැවත උත්පත්ති ලැබන දිව්‍ය ලෝකේ මේ විදිහට දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ උපත ලැබමින් එන මේ සාංශාරික ගමනේදී එක්තරා කාලයකදී නැවත දෙව්ලොවෙන් චුත වෙලා උත්පත්ති ලැබනවා මනුෂ්‍ය ලෝකයේ ගොවිතැන් බත් කරන බොහෝම දුගී දුප්පත් ගෙදරක පින්වතුනි දුකී දුප්පත් භාවයේ වුණත් ඒ වගේම තමයි මොන වෘතිය සිද්ධ කරත් පින්දහම් කරන්ට කුසලයේ වඩන්ට ඒක බාධාවක් නෙවෙයි සමහරු හිතනවා අපිට පින්කම් කරන්ට පින්දහම් සිද්ධ කරගන්න පාරමිතා පුරන්ට තිබෙන විවිධ සැප සම්පත් පිළිබඳ ප්‍රශ්න මිලමුදල් ගැන ප්‍රශ්න කරනවා පින්වතුනි මේ එන්නේ මේ පාරමිතා ගමන මතු ශාසනයක උත්පලවන්නා තෙරණිය නමින් පවිද්ද ලබාගෙන පැවිදි වෙලා ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුරු ලබා ගන්න ඒ එන මගේ ගොවිතැන් බත් කරන ගෙදරක දුගී ගෙදරක දියණියක් වෙලා කුල කාන්තාවක් වෙලා ඉපදෙනවා පිඟතුනි ඉපදිලා දවසක් කුඹරට යනකොට කෙතට යනකොට කෙතේ වගා කරලා තියෙන හැල්වි මේ හැල්වි නෙලන්ට කුඹරට යනකොට මග තිබුණු විලකින් නිල් නෙළුමකුත් කඩාගෙන නිල් උපුලකුත් කඩාගෙන මේ විලෙන්ගේ මල නෙලාගෙන ඒකත් අතේ තියාගෙන දැන් ඔබට හිතේ මැවෙන්න ඕන නෙතේ මැවෙන්න ඕන චිත්‍රණයේ වෙන්න ඕන ගෙවිලියක් අතෙන් නිල් මහනිල් මලකුත් නෙලාගෙන නිල් මහනිල් මල අතේ තියාගෙන යනව කුඹරට. ඉතින් කුඹරට යනකොට මේ කුඹරට යන අවස්ථාවේ පින්වතුනි කුඹරට ගිහිල්ලා කුඹරේ තිබුණු වී වලින් අතට උදුර ගන්නවා නෙළුම් කොළයකට උදුර ගන්නවා වී ටිකක්. ඒ වී ටික කුඹරෙම තිබුණු පැලට අරගෙන ඇවිල්ලා කුඹරෙම ඉදි කරලා තිබුණු පැල රකින් ඉදි කරලා තිබුණු පැලට අරගෙන ඇවිල්ලා විලඳ බවට පත් කරලා ඒ විලඳ බවට පත් කරපු වී ටික දැන් විලඳ වී විලඳ බවට පත් කරගත්තා. දැන් විලඳ තියෙන්නේ මේවා කන්ට ඉස්සරලා කීයක් තියනවද කියලා බලන්න ඕනේ කියලා කල්පනා කරලා එකින් එක ගණන් කරනවා. එක එක ගණන් කරනවා. කීයක් තියනවද කියලා බලන්න මේ හදාගත්ත විලඳ ගණන් කරනකොට එතන තිබුණා 500ක්. පින්වතුනි මේ 500 ගණන් කරලා ඉවර වෙනකොට එතනට වැඩම කරනවා ගන්ධ මාදන කියන පර්වතයේ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ නම මේ පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයේ ඉඳලා වැඩම කරලා එතුමියට දකින්න ලැබෙනවා මේ විලඳ ටික අනුභව කරන්න ඉස්සරලා මානෙල් මලකුත් අතේ තියාගෙන නිල් මානෙල් මලකුත් අතේ තියාගෙන ඉන්න වෙලාවක
දකින්ට ලැබෙනවා මේ නිලුපුලත් අතේ තියාගෙන දැන් විලඳ ටිකක් තියාගෙන අනුභව කරන්න තු ඉන්නකොට පසේ බුදුහාමුදුරුව වැඩියා දැක්කා දැක්කට පස්සේ හිතේ පැහැදීමක් ඇති කරා අර හදාගත්ත විලඳ ඇට දැන් තියෙනවා 500ක් එතන ගණන් කර කරන හිටියේ ඒකම අරගෙන ගිහිල්ලා පූජා කරනවා පාත්‍රයට මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පිංගතුනි එහෙම පූජා කරලා ඊට උඩින් අර නිල්මානෙල් මලක් තියෙනවා ඉතින් ඒක පූජා කරලා යුරුණාට පස්සේ කල්පනා වුණා දැන් විලඳ නම් මේ පසේ බුදුරජාණන් වහන්සේ වළඳාවි මම නිල්මානෙල් මලත් ඒ කුඩින් තිබ්බා ඒක පිළිගත්තා පසේ බුදුරජාණන් වහන්සේලාට නිල්මානෙල් මල් වලින් මොකද්ද තියෙන වැඩේ කියලා හිතිලා ගිහිල්ලා ඒක ආපහු අරගෙන එනවා ඒක ආපහු අරගෙන එනවා අරගෙන ආවට පස්සේ ඒක ආපහු කල්පනා වෙනවා බලන්න හිතේ ස්වභාවය නෑ මේකෙන් වැඩක් තියෙන හින්දා තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේ ඒක ත වහන්නේ නැතුව පිළිගත්තේ ආපහු ගිහිල්ලා පූජා කරන්න ඕනේ කියලා නැවතත් නිල්මානෙල් මල තිබ්බ විදිහටම පාත්‍රයේ උඩින් තියලා එනවා බලන්න ඉස්සෙල්ලා කල්පනා වුණා පූජා කරන්න ඕනේ කියලා අය පූජා කරාට පස්සේ කල්පනා වුණා උන්වහන්සේට ඒකෙන් තියෙන වැඩේ මොකද්ද මොකක් හරි වැඩක් තියෙන හින්දා වෙන්ට ඇතිනේ එක පිළිගත්තේ කියලා නැවත ගිහිල්ලා පූජා කළා. පින්වත්නි, ඒ පූජාවෙන් අනතුරුව ප්‍රාර්ථනාවක් සිද්ධ කරා උන්වහන්සේගේ දෙපා වැඳලා සාමීනි මේ නිලුපුල වගේ මේ නිල්මානෙල් මල වගේ උපන් භවයේ මගේ ශරීරය නිල් මහනෙල් මලක් වගේ බොහෝම ශෝභමාන වෙත්වා. ඒ වගේම තමයි ඒ සෝභ මහන වෙනවා කාන්තිමත් වෙනවා වගේ මලක් වගේ ලස්සන වෙනවා වගේ මේ විලඳට මෙතන තියෙනවා 500ක් ඒ තරමට මට සසර දරුව ලැබෙත්වා කියලා පැතුමක් පැතුවා පින්තුනි කාන්තාවක් ඒ වගේම ස්ත්‍රියක් කැමති වෙන දේවල් ස්ත්‍රී සිත තුල පහළ වෙන කැමති වෙන දේවල් එතන තියෙනවා එකක් තමයි ස්ත්‍රියක් බොහොම රූප සම්පන්නව ඉන්ට හරි කැමති සෝභමානව කාන්තිමත්ව ඒ වගේම චවි වර්ණයෙන් රූපයෙන් බොහොම ඉහලින් ඉන්ට කැමති ඒ වගේම තමයි ස්ත්‍රීන්ට කාන්තාවන්ට දරුවන් ලැබිලා සීමාවක් නැ කොච්චර දරුව ලැබුණත් ඒව සීමාවක් වෙන දේවල් නෙවෙයි ඇති වෙන දේවල් නෙවෙයි දරුව ලැබෙන්න කැමති ඒව මේ ස්ත්‍රී සිතේ තිබෙන ලක්ෂණ ඉතින් ඒ ලක්ෂණයම තමයි ප්‍රගුණ කරලා ඒකම තමයි මතු කරලා ඒක තමයි දියුණු කරලා පෙන්වන්නේ මේ කතාවේ ඒ පැතුම පැතුවා දරුවන් 500ක් ලැබෙත්වා කියලා ප්‍රාර්ථනාවක් කරා. පිංගතුනි ඒ පිංකම එතනින් ඉවරයි. නැවත දෙව්ලොව මනුස්සලොව ඉපදෙනවා. ඉපදිලා එක කාලයක පිංගතුනි හරි ලස්සන සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීම තමයි එක්තරා තාපසේක් භාවනා කරන පර්වතයක් පාමුල විලක මේ තනත්තිය නෙළුම් මලක උත්පත්තිය ලැබනවා පියුමක උත්පත්තිය ලැබනවා පියුමක ඉපදුනා කියලා කියන්නේ. එතකොට පියුමක කොහොමද ඉපදෙන්නේ? උපපාතික උපත. උපපාතික ඉපදෙන්නේ. එහෙම උපත්ගෙන තියෙනවනේ අපේ සම්බුද්ධ ශාසනේ අම්බපාලිය උපපාතිකව ඉපදිච්ච කෙනෙක්. ඒ වගේම තමයි චින්චාමාන විකාව උපපාතිකව ඉපදිච්ච තනත්තියක්. ඒ විදිහට තමයි මා මලක උත්පත්තිය ලැබුවාම පියුමක ඉපදුනාට පස්සේ මේ විලට ආපු තාපසයා දකිනවා හරි අපූර්ව දෙයක් මේ විලේ තියෙන මේ මල ටිකක් විශාලයි ඒ වගේම තමයි මේක තවම පිපිලා නැ බලන්ට ඕන මොකද්ද කියලා මේ විශේෂ මලක් පියුමක් විදිහට දැකලා මේ පියුම අතට අරගෙන නෙලාගෙන බලනකොට ඇතුළේ ඉපදිලා ඉන්නව දැරිවියක් ඉතින් ස්ත්‍රී දරුවෙක් ඒ වුණාට තාපසතුමා ධාරක සෙනෙහ ඇති කරගෙන දරු සෙනෙහස ඇති කරගෙන අරගෙන ගිහිල්ලා ඇති දැඩි කරනවා මේ දැරිවිය තුරුණු වියටපත් වෙනකන් තරුණියක් වෙනකන් ඇති දැඩි කරනවා හරි සෙනෙහසින් දරු සෙනෙහසින් රකින්නවා ආදරයෙන් රකින්නවා ආරක්ෂා කරනවා දවසක් මේ විදිහට තරුණ වියට එළඹිලා ඉද්දී මේ තරුණ තුරුණු මේ දැරිවිය එයාට මෙහාට දුවල සෙල්ලම් කරන කාලේ මේ කැලේට ආපු වැඩි පුත්‍රයෙක් මේ තරුණ කාන්තාව මේ තරුණ ළමයා මේ තරුණියව දකිනවා තරුණියව දැකලා ඔහුට ප්‍රශ්නයක් ඇති වුණා
මේතරම් රූමත් තනත්තියක් කොහොමද මේ කැලේ ඉන්නේ ඒ වගේම තමයි හරි අපූර්වයි දුවන පණින තැන්වල හැම තැනම අඩිය තියෙන තැන්වල පියුම් පිපෙනවා හරි විශේෂයි ඒ වගේම තමයි ශරීරයේ නිල් මහනෙල් මලක් වගේ හරිම ලස්සනයි සෝභමානයි කාන්තිමත් දකින දකින කෙනාගේ හිත ඇදිල යන ස්වභාවයක් පංච කල්යාණයක් තිබෙනවා ඒ වචන කතා කරන වචන හිනහ වෙන වචන සද්ද ඇහෙනකොට හිත පිනා යනවා මේ තනත්තේ මනුෂ්‍ය කාන්තාවක් වෙන්න බෑ කියලා බොහෝ වෙලාවක් බලාගෙන ඉඳලා තාපසතුමා එළියට ආවට පස්සේ තාපසතුමාව දැක්කට පස්සේ ගිහිල්ලා අහනවා තාපසතුමනි මේ කවුද මේ මගේ දියණියා ඊට පස්සේ විස්තරය කියනවා මේ මලෙන් ඉපදිච්ච හැටි මේ වැද්දාට වැදි පුත්‍රයාට කියනවා මලෙන් ඉපදිච්ච හැටි මේ ඔක්කොම වැදිපුත්‍රයා පොරොන්දු කරවා ගන්නවා මේ වගේ දෙයක් කැලේ මැද දැක්කා කියලා කිසිම කෙනෙකුට කියන්න එපා කියලා තාපසතුමා පොරොන්දු කරගත්තත් වැදිපුත්‍රයා මේක ගිහිල්ලා කියනවා රටේ රජතුමාට බරණස් රජතුමාට රජතුමනි මම කැලේ යනකොට වනේ යනකොට මෙන්න මේ විදිහේ දෙයක් දැක්ක මොනවද තාපස ආරාමයක් තියෙනවා පර්වතයක් පාමුල පොකුණක් තිබෙනවා මෙතන ආරාමයක් තියෙනවා බොහොම මහලු තාපසයෙක් ඉන්නවා ඒ මහලු තාපසයා පෝෂණය කරන තරුණ ස්ත්‍රියක් ඉන්නවා හැබැයි මනුෂ්‍ය කාන්තාවක් නම් වෙන්න බෑ මනුෂ්‍ය කාන්තාවකගේ ස්වරූපය අතික්‍රමණය කරපු ඉක්මවා ගියපු ඊටාම ශෝභමාන බොහොම සුන්දර ශරීරයක් තිබෙන හඬක් තිබෙන තනත්තියක් ඔබතුමාට නම් හරි වටිනවා එවැනි තනත්තියක් අගමෙහිසුම් කරගන්න කියලා අගමෙහිසිය කරගන්න කියලා පෙන්නපුවාම ඒ වචන අහලා මුසපත් වෙච්ච බරණස් රජතුමා වැදි පුත්‍රයාත් එක්ක එනවා කැලේට කැලේට ඇවිල්ලා විමර්ශනය කරලා බලනකොට ඇත්තරම තාපසතුමත් එක්ක කතා කරනවා තාපසතුමනි කොහොමද ලැබුණේ මේ වගේ තනත්තියක් අම්මා තාත්තා කවුද දැනගන්න උපවාතිකව ඉපදුණයි කියලා ඥාතීන් නෑදෑයෝ කවුරුවත් නෑ තාපසතුමා විතරයි ඉන්නේ සුරක්ෂිත කරපු කෙනා විදිහට හදාගත්ත පියා විදිහට ඉන්නේ එතුමා විතරයි එනිසා එතුමාට කියනවා මම කැමති අග මෙහෙසිය කරලා මේ තනත්තිය විවාහ කරගන්න අග මෙහෙසිය කරලා ඒ සුදුසු කාලේ දැන් එළඹිලා තියෙන විවාහ කරගන්න තාපසතුමා කියනවා මම බොහෝම ආරක්ෂිතව රැකපු කෙනෙක් ධාරක සෙනෙහෙන් රැකපු කෙනෙක් වරද්දක් කරන්න එපා මේ තරුණියට මේ දියණියට කියලා තාපසතුමා සරණ පාවා දෙනවා රජතුමාට රජතුමා මේ තනත්තිය විවාහ කරගන්නවා පින්තුණි විවාහ කරගෙන පෙරහැරකින් හරි ලස්සනට උත්සවයක් සිද්ධ කරලා උලලක් සිද්ධ කරලා එකතු කරගෙන යනවා රාජමාලිගාවට ඉතින් රාජමාලිගාවට ගියාපුවම හරි අමුතුයි රජතුමාට ඉන්න අන්තපුර ස්ත්‍රීන් වගේ නෙවෙයි ඊට වැඩිය හාත්පසින් වෙනස් වෙච්ච ලස්සනක් රූපයක් තියෙනවා පෙර පිං සහිතව ඉපදිච්ච කෙනෙක් ඇවිදින ඇවිදින තැන්වල මල් පිපෙනවා පියුම් පිපෙනවා නිල් මහනෙල් මලක් වගේ හරි ලස්සනයි මේක දැකපු අන්‍ය ස්ත්‍රීන්ට ඇතිවෙනවා සපත්නි රෝසය පිටුනේ සපත්නි රෝසය කියලා කියන්නේ එක පුරුෂයෙක් වෙනුවෙන් අනිකුත් ස්ත්‍රීන්ට ඇතිවෙන ස්ත්‍රියක් කෙරෙහිම ඇතිවෙන ඉරිසියාව සපත්නි රෝසය සපත්නි රෝසයක් ඇති වුණා එතකොට මේ එක රජ කෙනෙක් යටතේ බරණස් රජතුමාට තව බිරින්දෑවරු ඉන්නවා මේ බිරින්දෑවරු 500ක් පමණ ඉන්නවා මේ හැම දිනාටම මේ තනත්තිය පිළිබඳව හරි ඉරිසියයි ඒ වගේම තමයි අනිත් සියලුම ස්ත්‍රීන් පරයලා අගමෙහිසු තනතුරු තබා ගත්තෙත් රජතුමා මේ උත්පල වන්නා තෙරණියගේ කතාව තුල මෙන්න මේ ශෝභමාන රූපයක් තිබෙන මේ කාන්තාව මේ ස්ත්‍රිය මේ සාංසාරික ගමනේ හැටි පිංගුතුනි එතකොට මේ විදිහට කාලේ ඉස්සරහට යද්දී දැන් මේ කුමාරි මේ කැලෙන් එකතු කරගෙන ආපු ඕපපාතිකව ඉපදිච්ච මේ කුමාරිකාව මවක්කෙන්ට සූදානම් මවක්කෙන්ට සූදානම් වෙනකොට රජතුමාට සිද්ධ වෙනවා වෙනත් පලාතක කැරල්ලක් සංසිඳුවන්ට යන්න එතුමා කිරිමව්වරුන්ට සහ ඒ වගේම තමයි දරුවන් බිහි කරන්නට ඒ වින්නබුකම් කරන ඒ අයට මේක දැනුවත් කරලා මේ කුමාරිව රකින්ට අගමෙහසිය රකින්ට බාර දීලා ගියාට පස්සේ
හරි අපූර්ව වැඩක් කරනවා මේ අනිත් කාන්තාව එකතු වෙලා අග මෙහෙසියන් එකතු වෙලා මොකද්ද කරන්නේ ඒ අය සිද්ධ කරනවා මේ කුමාරිකාවට ඉපදෙන දරුවා මොන දරුවෙක් වුණත් මොන විදිහට උත්පත්ති ලැබුවත් ඒ දරුවා අපි හංගන්න ඕන එහෙම හංගලා ලී කොට කෑල්ලක ලේ තවරලා ඒක ගෙනල්ලා තියන්න ඕන ඇඳින් කියලා මේ විදිහට කතා කරලා අර විනබුකම් කරන කාන්තාවට අල්ලස් දීලා දරුවා ලැබිච්ච ගමම්ම හංගන්න වැඩපිළිවෙලක් සකස් කරලා ලී කොටේක ලේ තවරලා සූදානම් කරනවා පින්වත්නි මේ සූදානම් කරාට පස්සේ එතටම ඊටාම පින්වත් කුමාරයෙක් ඉපදෙනවා ඒ කුමාරයෙක් ඉපදෙනවත් එක්කම කුමාරවරු 500ක් හටගන්නවා දරුවෝ 500ක් සංසේදජ උපතක් කියලා කියන්නේ උපත එතකොට මේ සංසේදජ උපතක් ඇති වුණාට පස්සේ එක කුමාරයෙක් ගැබේ හිටියට ඒ කුමාරයා ඉපදෙනකොට අර සසර පැතුම ඒක පිංගතුනි වෙනස් කරන්න බෑ ඒ පැතුමත් එක්ක කුමාරවරු 500ක් එතකොට මේ කුමාරවරු 500ව දෙනාම මේ කුමාරයාත් එක්ක ප්‍රධාන කුමාරයාත් එක්ක 500 දෙනෙක් 500 දෙනාම මේ අනිත් කාන්තාව හංගනවා හංගලා ලී කොටයක් තියනවා ලී කොටයක් තිබ්බට පස්සේ රජතුමා එනවා ඇවිල්ලා විමර්ශනය කරලා බලනවා හොයලා බලනවා එතකොට මේ අගමෙහසියත් දරුවා වැදුවට පස්සේ අහලා බලනවා කොයි වැදුවෝ දරුවා එතකොට පෙන්නනවා මේ දරුවෙක් නෙවෙයි වැදුවේ ලී කොටයක් හරියට දුකටපත් වුණා රජතුමත් ඇවිල්ලා බැලුවා තමන්ගේ අගමෙහසියගේ කුසින් දරුවෙක් ඉපදෙන්න හිටියා කොයි ඒ දරුවා ඉපදෙන්න ලෑස්ති වෙලා හිටියේ එතකොට ඔක්කොම එකතු වෙලා කිව්වා රජතුමනි ඉපදුනේ දරුවෙක් නෙවෙයි මේ තනත්තියේ වැදුවේ ලී කොටයක් අපි රජතුමාට කිව්වා මේ කාන්තාව මනුස්ස ස්ත්‍රියක් නෙවෙයි යක්ෂණියක් වෙන්න ඇති මොකද ඇවිදිනකොට මල් පිපෙන්නේ නැහනේ සාමාන්‍ය කෙනෙක් ඇවිදිනකොට ඉතින් මේ තනත්තිය ඇවිදිනකොට මල් පිපුණා මේ ඇස් දෙක බලන්න මනුස්ස කාන්තාවකගේ වගේ නෙවෙයි යක්ෂණියක් වෙන්න ඇති මේ රූපය බලන්න හරි වෙනස් අපි වගේ නෙවෙයි නිසා ඔබතුමාට අපි කිව්වා මේ කාන්තාව එලවලා දාන්න මේ කාන්තාව ඔබතුමාගේ විනාශයට ආපු කෙනෙක් කියලා රජතුමා ඒ වෙලාවේ කෝපයට පත් වුණාම මේ තනත්තිය පිට වෙලා යනවා පින්වතුනි මේ මැදුරෙන් රජ මැදුරෙන් පිට වෙලා මහ පාරේ යනවා බොහෝම දුකෙන් යන්නේ පින්වත්නි ඒ යනකොටම අර මොකද්ද සිද්ධ වුනේ අර මල් පිපෙන ගතිය ගතේ සිවුමැලි ගතිය සෝබමාන ගතිය ඔක්කොම අතුරුදහන් මේකේ ගැළපීමක් තියෙනවා ගැළපීම තමයි පැතුම ප්‍රාර්ථනාව කුසලය ඒ විදිහටම සිද්ධ වෙනවා ඔබට මතකයි මලක් පූජා කරලා ඒ මල ආපහු අරගෙන ඇවිල්ලා ඒ වෙලාවේ හිතේ ඇති වුණානේ සැකයක් ඒ වෙලාවේ විචිකිච්ඡාවක් කුසලයේ පිළිබඳව කුසල් කරද්දි පූජා වස්තුව පිළිබඳව ඒ කුසලයේ පිළිබඳ විචිකිච්ඡාවක් ඇති වුණානේ ඒකේ අකුසලයේ විදිහටයි අපිට පේන්නේ අර ලැබිච්ච සෝභමාන දේවල් දරුව බිහි වෙච්චත් එක්කම බිහි වෙනවත් එක්කම එතුමියට අහිමි වෙලා යනවා අහිමි වෙලා යනවා කියන්නේ දැන් රජමැදුරෙන් පිට වෙලා යනකොට අඩිය තියෙනකොට මල් පිපෙන්නේ නැහැ ඒ වගේම තමයි අනිත් පැත්තට ඒ විදිහට සිද්ධ වෙනවා වගේම අර ශරීරයේ තිබුණු සෝභමාන ගතිය දැන් නැහැ ඒව වියකිලා ගිහිල්ලා මෙහෙම දුකසේ බොහෝ දුරක් අවිදන් ගිහිල්ලා ඒ දුකසේ අවිදගෙන ගියපු මාවතක එක නිවසකට ගිහිල්ලා සැඟවෙනවා බොහෝම දුප්පත් කාන්තාවක් ඉන්න නිවසකට ගිහිල්ලා සැඟවෙනවා මට පිහිටක් වෙන්න කියලා එතුමිය කිසිම දෙයක් හැබැයි කිව්වේ නැහැ වෙච්ච සිදුවීම් හැබැයි සැඟවිලා ඉන්නවා මේ කාන්තාව ඒ තනත්තියට සලකනවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් දුප්පත් කෙනෙකුට පිහිට වෙන්නේ බොහෝ වෙලාවට දුප්පත් කෙනෙක් එවැනි පාන්තිකයෙක්ම එවැනි කෙනෙක්ම තමයි බොහෝ වෙලාවට තව කෙනෙකුට පිහිට වෙන්නේ දුක හඳුනන කෙනෙක් තමයි පිහිට වෙන්නේ එතකොට මේ මගට වැටිච්ච කාත් කවුරුවක් නැති මේ තනත්තිය මේ විදිහට ඉන්නකොට අර හංගපු දරුවෝ 500 දෙනා ඉන්නවනේ ඒ දරුවෝ 500 දෙනාගෙන් ප්‍රධාන කුමාරයාගේ නම තමයි මහා පදුම කුමාරයා මහා පදුම කුමාරයා ඇතුළු කුමාරවරු මංජුසාවල තැන්පත් කරලා මේ බිසෝවරු උපක්‍රමයක් කරා මේව ගඟේ පා කරලා හරින්න ඕන කවුරු හරි මේ කුමාරවරු දැක්කොත් තරං හදාගනීවි මේ කුමාරවරු දකින්න කෙනෙක්
මේ කුමාරවරුන්ට පිහිට වෙයි අර උපන් ඇසිල්ලේ කුමාරවරු එකතු කරලා මංජුසාවල දාලා අරගෙන ගිහිල්ලා රජතුමාට දේව පූජාවක් කියලා බොරු කියලා භාරයක් ඔප්පු කරන්න ගඟට යනවා කියලා බොරු කියලා ගිහිල්ලා මංජුසා ඔක්කොම පා කරලා හරිනවා ගඟේ මේක දකිනවා සක්දේවිතුමා සක්දේවිතුමා මේක දැකලා මේ මහා පිං තියෙන කුමාරවරුන් 500 දෙනෙක් මහා පදුම කුමාරයා ඇතුළු මේ පිරිස දැකලා මොකද්ද සිද්ධ කරන්නේ මේ මංජුසා ඇතුලේ මේ කරඬු ඇතුලේ මේ තමයි මේ කුමාරිකාවගේ මේ පරණස් රජුරුවන්ගේ බිසවගේ දරුවෝ කියලා අකුරු සටහන් කරනවා විස්තරයක් ලියනවා කියලා බණ පොත කියනවා එතකොට මේක මේ මංජුසා ටික ගඟට දැම්මහම අර විස්තරත් සහිතව ගඟ මැදදී මේ සක්දේවිතුමා මේ විදිහේ වැඩකුත් කරනවා මේක හසු වුණහම රාජපුරුෂයන්ට මේ මංජුසා 500 අරගෙන ආවා රජගෙදෙට්ට අරගෙන ආවිල්ලා ලිහලා බැලුව ඇරලා බැලුව බලනකොට මේ කාන්තාවගේ එහෙම නැත්තම් රජතුමාගේ බිසවගේ දරුවෝ තමයි මේ පදුමා දේවියගේ දරුවෝ තමයි මහා පදුම කුමාරයා මේ ඉන්නේ සෙසු පිරිස මේ ඉන්නේ කියලා දැනගෙන මේ වෙලාවේ මොකද්ද සිද්ධ කරේ මේ අවස්ථාවේ රජතුමාට බොහෝ දුක හිතිලා අර අනිකුත් බිසවුන්ටත් දොස් කියලා චෝදනාවන් සිද්ධ කරලා විවිධ දේවල් සිද්ධ කරලා දැන් මේ අගබිසව හොයන්ට උපක්‍රම යෙදුවා අනබෙර යවුවා සෙබළු යවුවා රාජපුරුෂු යවුවා කුමාරි හොයාගත්තා හොයාගෙන ආපහු රාජ පෙරහැරකින් එකතු කරගෙන එන්ට දැන් සූදානම් වෙන්නේ රජ මැදුරට ඒ රජ මැදුරට එකතු කරගෙන එන්ට සූදානම් වෙනකොට එතුමිය කිව්වා මට නිකන් ආපහු රජ ගෙදරට යන්න බෑ මම රජ ගෙදරට ආවෙත් පෙරහැරින් දැන් මම පළවා හැරියට පස්සේ පලා ගියාට පස්සේ දැන් මාව කවුරුවත් දන්නේ නැහැ ඒ නිසා මට පෙරහැරක් ඕන ඒ වගේම තමයි සංකනාද බෙහෙරිනාද ඕන ඒ අවස්ථාවේ පොළව බොහොම සමාන කරන්නට වැලි අතුරුවපු පොළවක් වෙන්නට ඕන කියලා ඉල්ලීම් කරලා රජිනියක් විදිහට අග මෙහෙසියක් විදිහට වස්ත්‍රාභරණ වලින් සැලසිලා රන් රුවන් ආදිය පැලඳගෙන නැවත උත්සවයකින් එකතු කරගෙන එනකොට අර තිබුණු ශරීර වර්ණය නැවත ලැබෙන අර චවි වර්ණය නැවත ලැබෙන්නා සේම පින්වත්නි ඊළඟට මල් පිපෙන අඩියක් තියෙනකොට දැන් බොහෝම සතුටුයි මේ විදිහට රජගෙදර ඉන්නකොට අර කුමාරවරු පෝෂණය කරන්ට බාර දෙනවා අනිකුත් අගමෙහසියන්ට මහා පදුම කුමාරයාව පෝෂණය කරන්නේ මේ බරණස් රජුරුවන්ගේ අගමෙහසිය අපේ මේ කතා නායිකාව එතකොට මේ පෝෂණය සිද්ධ කරලා මේ කුමාරවරු අතර හරි ලස්සන සිදුවීමක් තියෙනවා මේ කතාවේ මේ අපි කතා කරන්නේ උත්පලවන්න තෙරණීගේ සංසාර කතාව එතකොට මේ සංසාර කතාවේ මේ කුමාරවරු 500 දෙනා දවසක් තුරුණු වියට පත් වෙලා තරුණ වියට පත් වෙලා විලක පොකුණක දියනාණ්ඩ ගියාට පස්සේ බොහොම නිරීක්ෂණයෙන් බලාගෙන ඉන්නවා මේ තරුණ කුමාර කුමාරවරු මල් පිපෙනවා වගේම පරවෙලා යනවා පෙති හැලෙනවා ඒ වගේම තමයි බොහොම ලස්සනට තිබුණු මල් මිලානික වෙනවා ඉතින් ඒක දැකලා කල්පනා කරා මේක තමයි ලෝකේ ඇත්ත මලක් පිපෙන දිහා බලාගෙන ඉඳලා කල්පනා කරනවා මලක් පරවෙන දිහා ඉඳ බලාගෙන ඉඳලා කල්පනා කරනවා මේක තමයි ලෝකේ ඇත්ත මේක දැකපුවාම මේ කුමාරවරු 500ටම ලෝකේ තියෙන ත්‍රිලක්ෂණය ගැන මෙනෙහි වෙනවා අනිත්‍ය දුක් අනාත්ම මේ 500 දෙනා මේ 500 දෙනා සංසාරේ පිං කරලා එන අය ඒ අයට මේ පංච උපාදාන ස්කන්ධයේ තිබෙන අනිත්‍යතාවය මලක් දිහා බලාගෙන හිටපුවාම මෙනෙහි වෙලා ඒ තනම ඉඳලා පිංවතුනි විදසුන් වඩනවා විදර්ශනාව දියුණු කරනවා විදර්ශනාව දියුණු කරලා ඒ වෙලාවේ මොකද්ද සිද්ධ වෙන්නේ හැම දිනාම 500 දෙනෙක් පසේ බුදුවරුන් විදිහට පසේ බුදු බව ලබනවා විලකට වෙලා ඉඳලා මලක් පිපෙන මලක් පරවෙන දිහා බලාගෙන ඉඳලා ත්‍රිලක්ෂණේ මෙනෙහි කරලා ලෝක යථාර්ථය මෙනෙහි කරලා එතකොට පින්වතුනි බලන්න එක කමටහන මලක් පිපෙන එක මලක් පරවෙන එක
මලක තිබෙන අනිත්‍යතා ලක්ෂණය කියන්නේ කමඨහනක් ඒක දැකලා තමයි මේ විදිහටපත් වෙන්නේ ඉතින් මේ 500 දෙනා පසේ බුදුරණාට පස්සේ නැවත මාලිගාවට වැඩියේ නැ ගන්ධමාදන පර්වතයට වැඩම කරනකොට මේ ගන්ධමාදන පර්වතයට මේ 500 නම වැඩිහාම මේක දැනගත්ත මේ බිසවට අග්ග මෙහෙසියට තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවන් මේ විදිහට තමන්ට අහිමි වෙලා ගියපු දුක දරාගන්ට බැරුව දරන්ට බැරුව පින්වත්නි එතුමිය ශෝකයෙන් ඇල්ලිලා දුකටපත් වෙලා රෝගී වෙලා මරණයටපත් වෙනවා මේ අගබිසව මේ රාජකුමාරිකාව පසේබුදුරජාණන් වහන්සේලා ඉතාමත්ම බොහෝ කාලයක් වැඩ ඉන්නවා වැඩෙද්දී නැවත මරණයටපත් වෙලා මේ අග මෙහෙසිය ආපව උත්පත්ති ලැබන්නේ දුගී ගෙදරක දුගී ගෙදරක උත්පත්ති ලැබලා කොහොම වැඩ ඉන්න වෙලාවක දකින්නවා පසේබුදුරජාණන් වහන්සේලා අටනමක් වැඩම කරනවා අහසින් අහසින් වැඩම කරන මේ අටනම දැකලා ඇහුවා තමන්ගේ සැමියාගෙන් අර කවුරු වෙන්න ඇතිද ඒ ශ්‍රමණ පක්ෂීන් ඔය ශ්‍රමණ නැමැති පක්ෂීන් කොටසක් ඉන්නවා ඒ කට්ටිය තමයි ඔය විදිහට අහසින් පියාඹලා යන්නේ එම වෙන්න විදිහක් නැහැ මේ පිං තියෙන පිරිසක් වෙන්න ඕන කියනකොටම ඒ පසේබුදුරජාණන් වහන්සේලා 509 අතරින් 8 නමක් එතනට වැඩම කරනවා අර අහසින් වැඩිය පසේබුදුරජාණන් වහන්සේලා 8 නම එතනට වැඩම කරනවා මේ වැඩියේ කාගේ ළඟටද මේ වැඩියේ තමන්ගේ අම්මා ළඟට ඒ කියන්නේ මේ පෙර භවයේහි මේ කාන්තාවගේ දරුවන් 500 දෙනාගෙන් 8 දෙනෙක් තමයි මේ පසේබුදුරජාණන් වහන්සේලා 8 නම මෙතුමිය දන්නේ නැ මේ පෙර භවයේ තමන්ගේ දරුවෝ කියලා හැබැයි පසේබුදුහාමුදුරුවෝ දන්නවා මේ ඉන්නේ අපේ අම්මා මේ ඉන්නේ අපේ අම්මා පෙර භවයේ අපේ අම්මාගේ පෙර භවය එතුමිය මිය පරලෝ ගියා නැවත මේ ඉපදිලා ඉන්නවා පිහිටක් වෙන්න ඕනේ කියලා ඒ 8 නම බොහෝම ඕනකමින් වැඩෙද්දි කියනවා දානි පිළිගන්න අපේ ගෙදරට වඩින්න අපි දන් දෙන්නම් කියලා මේ තමන්ගේ දරුවන්ට මේ දරුව තමයි මේ මෙතුමියගේ මේ පසේබුදුවරු 8 නමක් විදිහට මේ ඉන්නේ පේන්නේ ඉතින් ඒක දන්නේ නැහැ දානෙට ආරාධනා කරපුවාම කිව්වා දානෙට වඩින්නම් 8 නමකට සූදානම් කරන්න හැබැයි 500 නමක් විතර වඩීවි පින්තුනි 8 නමකට ආරාධනා කරාට දානෙට පසේබුදුරජාණන් වහන්සේලා 500 නමක් වඩිනවා ඒ 500 නමකටම දානීය පූජා කරන්න මෙතුමියට වත්කම් ලැබෙනවා හැකියාව ලැබෙනවා එහෙම ලැබිලා ඒ භවයේහි පින් දහම් සිද්ධ කරලා මහා පින්කම් ගොඩක් කරලා නැවත උත්පත්ති ලැබන්නේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුනහම පෙර විදිහමයි මුළු ශරීරයේම බොහොම ලස්සනයි නිල්මානෙල් මලක් වගේ පංච කල්යාණයෙන් සමන්විතයි එහිඳ නමක් ලැබුණා උත්පල වන්නා නිල්මානෙල් මලක් වගේ රූපයක් තිබෙන තනත්ති නිසා උත්පල වන්නා කියලා නමක් ලැබුණා පින්වතුනි මේ නමක් ලැබෙනවා වගේම තමයි තුමියගේ මේ රූමත් භාවය දස දස පැතිරලා යන රජවරු කියනවා කුමාරිකාව අපට විවාහ කරලා දෙන්න අපි ඒ විවාහය සිද්ධ වුණොත් එහෙම ඒ විදිහට කැමැත්ත ඉෂ්ට සිද්ධ වුණොත් එහෙම අපි මෙතුමියගේ බරට මේ තරුණියගේ බරට රත්තරන් දෙනවා ඒ කියන්නේ එක පැත්තකින් තරුණියගේ බර කිරනවා අනිත් පැත්තෙන් රත්තරන් පුරවනවා ඒ බරට මේ දෙමාපියන්ට දෙන්නම් කියලා කිව්වා හැබැයි විවිධ පැතිකඩ වලින් විවිධ තැන් වලින් මේ විදිහට ආරාධනා ලැබුණට ඒවා එකක්වත් පිළිගන්ට මේ තරුණියවත් උත්පලවන්නවත් එම නැත්තං ඒ පියතුමාවත් කැමති උනේ නැහැ. එයය මේක මහා විනාශයකට හේතුවක් වෙයි මොකද එක්කෙනෙක්ගෙන් නෙවෙන්නේ විවාහ යෝජනා වෙන්නේ විවිධ අය සිටුවරු රජවරු විවිධ අය මේ යෝජනාවන් ගේන්නේ. මේ කට්ටිය අන්තිමට අපිත් එක්ක තරහ වෙයි. අපිට අනතුරක් කරන්න පුළුවන්. අපිට විනාශයක් කරන්න පුළුවන් කියලා කල්පනා කරලා අන්තිමට මොකද්ද කරේ? අන්තිමට උත්පලවන්නට යෝජනා කළා ඔබ පැවිදි වෙන්න කැමතිද? බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ඉල්ලීම බාරගත්තා
මොකද සංසාරේ එන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය උත්පලවන්න මහා රහත් තෙරණිය විදිහට පැවිදි වෙන්න. එතකොට බෑ කියන්න බෑ. මේ අවසාන අත්භවය මෙතනින් පස්සේ ඉපදෙන්න පාරමිතාවන් දිගු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගිහිල්ලා පැවිද්ද ලබා ගන්නවා. ඒ නිසා ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ උත්පලවන්න තෙරණිය නමි. පින්වතුනි අනේකයි සාංසාරික ගමන. එහෙම පැවිදි වුණාට පස්සේ මේ උත්පලවන්න තෙරණිය නවක පැවිදි තනත්තියක් නිසා එම නැත්තං අලුතෙන් පැවිදි වුණු මෙහෙණින් වහන්සේ නමක් නිසා එතුමියට බාර වෙලා තිබුණා පොහොයේ ගෙහි පිරිසුදු කරන්නට පහන් දල්වන්නට වතුර තියන්නට ආලෝකයේ දල්වන්නට පිරිසුදු කරන ආදී දේවල් දවසක් පහනක් පත්තු කරලා පොහොයේ ගෙයි ඉන්නකොට ඒ පහන දිහා බලාගෙන තේජෝ කසිනය මනසින් දියුණු කරලා විදර්ශනාව දියුණු කරගෙන පොහොයේ ගෙහි තුලම එදා හැකියාව ලැබෙනවා පහනක දැල්ලක් දිහා දැකලා තේජෝ කසිනය කමඨහන දියුණු කරගෙන මහා රහත් භාවයට පත් වෙන්න අන්නේ වෙලාවේ මෙච්චර දුර සසර ආපු මේ ප්‍රවෘත්තියේ ගමන නිමා වෙනවා මේ සංසාර ගමන ඒ විදිහට තමයි හමාර වෙන්නේ අහවර වෙන්නේ මහා රහත් තෙරණියක් විදිහට පින්වත්නි උත්පලවන්න මහා රහත් තෙරණිය සාසනේහි බබලෙනවා ඊට පසුව බුදුරජාණන් වහන්සේ ඒ විස්කම් දැකලා ඒ වගේ මෙතුමියට තිබුණු විශේෂ කුසලතා දැකලා මේ භික්ෂුණීන් වහන්සේ තුල තිබුණු විශේෂ කුසලතාවයන් දැකලා බුදුරජාණන් වහන්සේ ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුරු ප්‍රදානය කරනවා අගතනතුරු ලබලා දෙනවා උත්පලවන්න මහා රහත් තෙරණියට ඒ නිසා පින්වත්නි ඒ උත්පලවන්න රහත් තෙරණියගේ රූමත් භාවයේ නිසා දවසක් වනාන්තරයේ වැඩ ඉන්නකොට ඒ රූමත් භාවයෙන් මුසපත් වෙච්ච ගිහි කල මාමණ්ඩියකගේ පුතෙක් විදිහට හිටපු නන්ද කියලා කුමාරයෙක් නන්ද කියලා තරුණයෙක් මෙතුමිය කැලේ වැඩ ඉඳි ඒ වනාන්තරයේ වැඩ ඉඳි දවසක් එතුමිය සයනේ කරන ඇඳ යට හැංගිලා ඉඳලා තමන්ගේ මනදොල පුරව ගන්නවා මනදොල පුරවා ගන්නවා සකසා ගන්නවා මේ භික්ෂුණීන් වහන්සේ නමක් දූෂණය කරලා භික්ෂුණීන් වහන්සේ නමකට අයතු දේවල් සිද්ධ කරලා මනදොල සපුරා ගැනීම නිසා ඒ නන්ද නම් තරුණයා අපි අහලා තිබෙනවා ඔබ අහලා ඇති අදත් අවීචි මහා නරකේ පැහැෙනවා මේ මහරහත් භික්ෂුණියකට කරපු අවඩක් නිසා ඒ නිසා සංසාර ගමනේ තරම් භයානකයි එච්චරම භයානක ස්වභාවයකුත් සසර තිබෙනවා අනිත් පැත්තෙන් මේ චරිත දිහා බලපුවාම මේ චරිත තුල තිබෙන මේ ගුණාත්මක භාවයන් මේ චරිත තුල තිබුණු ඒ විශිෂ්ටත්වයන් පිංගතුනි ඔබගේ ජීවිතය යහපත් කරගන්න හරි වටිනේවා මාර්යාට පවා අභියෝග කරපු භික්ෂුණීන් වහන්සේ නමක් මාර්යා වේලාවක ඇවිල්ලා සංවාද කරන්න විවාද කරන්න මෙතුමියගේ මේ භික්ෂුණියගේ නුවණ පරීක්ෂා කරන්න ඇවිල්ලා පෙරද කියපු අවස්ථාවන් ඕනතරම් තිබෙනවා බෞද්ධ සාහිත්‍යයේ හම්බ වෙනවා ඒ විදිහට බලනකොට තව අවස්ථාවක අපිට මෙතුමියගේ විදර්ශනා නුවණින් ඒ වගේම මේ භික්ෂුණීන් වහන්සේගේ නුවණට හසු වෙච්ච සිදුවීමක් දකිනවා සංසාරේ බිය දැනෙන ඒ සිදුවීම තමයි එක්තරා කාන්තාවක් විවාහයට පත් වෙලා ඉන්නකොට වෙලෙන්දෙක් එක්ක මේ වෙලෙන්දා යනවා වෙලෙන්දාම් කරන්නට බොහෝ දුරකට ගියාට පස්සේ වෙලෙන්දා අතින් යැවිනියක් එච්ච මේ තනත්ත්‍ය දෙමාපියෝ නන්දනීය මාමණ්ඩිය සැක කරලා වෙනත් විදියකින් ගැබිනියක් වුණා යයි සැක කරලා අර වෙලෙන්දා එන්ට කලින් වෙලෙන්දා අතින් එය සිදු නොවුනා ය විදිහට හැඟීමක් ඇති කරලා gederin පිටත් කර හරිනවා එලවලා හරිනවා එලවලා හරියාම ඒ ගැබිනිය ගිහිල්ලා දරුවෙක් ප්‍රසූත කරනවා අම්බලමක අම්බලමක ප්‍රසූත කරාට පස්සේ මේ දරුවා ප්‍රසූත කරපු අවස්ථාවේ දරුවා සෝදා පවිත්‍ර කරන්න වතුර ටිකක් අරන් එන්න පිටට ගියාට පස්සේ පිටට ගියපු මොහොතක මේ දරුවාව අරගෙන යනවා එතනින් ගියපෝ මගියෙක් වෙනත් වෙලෙන්දෙක් මිනිස්සෙක්
දරුවරගෙන ගිහිල්ලා පෝෂණය කරා. එතකොට ඒ වෙලාවෙම වදපු දරුවා අහිමි වෙච්ච මේ තනත්තිය මගේ ඇවිදලා යනකොට තවත් කාලයක් ගෙවිලා යද්දි තවත් පුද්ගලයෙක් සමග නැවත විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ඔහුගෙන් ලැබෙනවා දියණියක්. ඒ දියණියක් ලැබුණාට පස්සේ එම දියණිය පෝෂණය කරමින් ඉද්දී මේ පුද්ගලයාගේ පහර දීමක් මේ පුද්ගලයාගේ මත්පැන් වලට අධිකව ඇබ්බැහි වෙච්ච කෙනෙක් එයාගේ පහර දීමක් හමුවේ දියණිය අතෑරලා පැනලනකොට දියණියගේ ඔළුව වදිනවා ඇඳවිට්ටමේ ඔළුව තුවාලයට පත් වෙලා ඒ දියණිය සුවපත් වෙනවා. හැබැයි මේ අම්මා ආපහු ගෙදරට ආවෙ නැ දෙවනි දරුවක් නැති වුණා. කාලයක් ගෙවුණා. දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලා 50ක් වෙලා 55ක් විතර වෙන්න ඇති. ඒ වෙලාවේ තන තන සංචාරයේ කරනකොට අයදිනකොට බොහෝම තරුණේ කවුරුදු 18ක විතර තරුණයෙකුත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන විවාහයට පත් වෙනවා. දැන් මේ තනතිර අවුරුදු 50ක් විතර. ඊට පස්සේ තරුණයාට අවුරුදු 18ක් විතර. ඒ විවාහ ජීවිතයේ ගත කරනකොට ඒ තරුණයා තව තරුණියක් එකතු කරගෙන ආව අවුරුදු 15ක විතර බොහොම ලාබාල තනතියක්. එතකොට දවසක් මේ කාන්තාව අර පුංචි දියණියගේ එහෙම නැත්නම් අර දරුවාගේ අර අවුරුදු 15ක විතර දරුවාගේ තමන්ගේ සැමියා අවුරුදු 18ක් විතර වෙන සැමියා එකතු කරගෙන ආපු ඊළඟ බිරිඳගේ හිස බලනකොට දකින්නවා තුවාලයක් තියෙනවා. ඇහුව මේ තුවාලේ කොහොමද? මං පුංචි කාලේ තාත්තා අම්මට ගහනකොට පහර දෙනකොට මගේ ඔළුව වැදිලා තියෙනවා, තුවාල වෙලා තියෙනවා, ඇඳේ වැදිලා. ඉතින් අම්මා පැනලා ගිහිල්ලා තියෙනවා, අම්මා ජීවිතේ බේරගන්න දුවලා තියෙනවා. මං හැදුනා වැඩුනා ගම් දොරවල් අහලා බලනකොට, විස්තර අහලා බලනකොට තේරුම් ගියා මේ තමන්ගේ දුව. ඊට පස්සේ මේ කතාව තමන්ගේ සැමියාගේ එහෙම නැත්නම් අවුරුදු 18ක විතර තරුණයාගේ පියාට කියනකොට පියා කියනවා මේත් මගේ පුතෙක් නෙවෙයි, මේ විදිහට අම්බලමක හිටපු දරුවෙක් තමයි මං මේ අරගෙන ඇවිල්ලා එදාම උපන් දරුවෙක් මේ කිරිපොල හැදුවේ. ඒ කතාවෙත් විස්තර අහනකොට දැනගන්න ලැබෙනවා ඒ කතාවේ විස්තරයට අනුව මේ තමයි තමන්ගේ පුතා. එතකොට බලන්න මේ ජීවිතයේ ගත කරලා තියෙන්නේ තමන්ගේ පුතත් එක්ක තමයි විවාහ වෙලා තියෙන්නේ. සමියාගේ දෙවෙනි බිරිඳ විදිහට ඉඳලා තියෙන්නේ තමන්ගේ දියණිය. බලන්න සසර තියෙන බිය මේ උත්පලවන්න රහත් තෙරණිය නුවණින් දැක්කා. නුවණින් අවබෝධ කරගෙන ලෝකයට කිව්වා මෙන්න මෙහෙම සිදුවීමක් ලෝකයේ සිදු වුණා දැක්කා. ඒ නිසා සසර බිය ඇති කරගන්න කියලා බණක් කියපු මහා රහත් තෙරණියක් තමයි උත්පලවන්න මහා රහත් තෙරණිය. ඒ නිසා එතුමියගේ ගුණය, එතුමියගේ ඒ උතුම් ගුණධර්ම ශ්‍රවණය කරපු ඒ චරිතය පිළිබඳව අහපු ඔබ හැම දිනාටම මම විශ්වාස කරනවා සසර සනසෙන්නට, සසර බිය දකින්නට අවශ්‍ය වන උපදේශන ඒ වගේම කරුණු මේ ධර්ම දේශනාව තුළ අන්තර්ගත වෙනවා. එනිසා මේ උතුම් පොහෝ දවසේ ඒ උතුම් දහම් උපදේශන ඔබට නිවන සාක්ෂාත් කරගන්නට උත්තේජනයක් වෙත්වා, සති සමාධි දියුණු වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරලා දැන් සූදානම් වෙන්නේ අද ධර්මානුශාසනාවට දායකත්වයේ සපයපු පින්වතුන්ට පින් අනුමෝදන් කරන්නට. මුලින් සඳහන් කළා වගේ ධර්මානුශාසනාවට දායකත්වයේ සපයන්නේ නම්බර් 461 කින් බී වැලිවිට කඩුවෙල ලිපිණෙහි පදිංචි වජිර වණිගසේකර, ශාලිකා වණිගසේකර, රජිතා අබේරත්න, උදේ අබේරත්න, පසන් වණිගසේකර, තෙනුජය අබේරත්න යන දරු මුණුපුරන් විසින්. ඒ අයගේ අපේක්ෂාවන් විදිහට, බලාපොරොත්තු විදිහට, පින් අනුමෝදනා විදිහට දක්වන්නේ අභාවයට පත් වූ මෑණියන් වන උමා සමරකෝන් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, තිස්ස වණිගසේකර පියතුමාට පින් අනුමෝදන් කිරීම පිණිසත්, මාලක තිලකරත්න සොයුරාට පින් අනුමෝදන් කිරීම පිණිසත් ධර්මානුශාසනාවට දායකත්වය සපයනවා. ඒ වගේම තමයි දේශකයන් වහන්සේට ලක්කසි ලෝවැසි සැමට හා දායකත්වයේ සැපයූ සැමට සේම එම පවුල්වලට සම්බන්ධ සැමටත් ධර්මය අවබෝධ කරගන්නට, ඒ වගේම ධර්මය ශ්‍රවණය කරපු හැම දිනාටම ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වෙත්වා. නිදුක් නිරෝගී චිරජීවනය හැම දිනාටම සැලසෙත්වා කියන පැතුමින් තමයි ධර්මානුශාසනාවට මේ පින් උතුම් දායකත්වයේ සපයන්නේ. ඒ ප්‍රාර්ථනාව අනුව ඒ මිය පරලව
යන්නට යෙදුණු දෙමාපියන්ට මේ පින් අත්පත් වෙත්වා බණ අහපු ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වෙත්වා ඒ සියල්ලන්ටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්මානුශාසනාව හේතු වාසනාම වෙත්වා කින ප්‍රාර්ථනාව සිද්ධ කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති ධර්මානුශාසනාව ශ්‍රවණය කර හැමතත් ඒ වගේම තමයි දායකත්වයේ සැපෙව හැම දිනාටමත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්කම් වල ශක්තිය හේතු වාසනා වෙත්වා සයල්ලෝ නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණ